ගොඩනගා ගැනීමේදී කාන්තාව නායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව එතුමිය අපිට මහත් සහයෝගයක් දක්වලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලෙදී ගත්තම 2021-22 තමයි අපේ රටේ අඳුරුම යුගය කියලා මං කියන්න කැමති. මේ අඳුරු යුගයට එකතු වුණා කොවිඩ් වසංගතය. මේ කොවිඩ් වසංගතයත් එක්කම පැවති රජයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා අපේ නිවසට කුටුම්බයට කාන්තාව මව සහෝදරිය දියණිය මිත්තණිය කොටු වුණා විතරක් නෙවෙයි මානසික පීඩනයකට ඇය ලක් වුණා. රැකියාව අහිමි වුණා, කුඩා ව්‍යාපාර අහිමි වුණා, ස්වාමියා දරුවන් මේ හැමදෙනා සමග නිවසට කොටු වුණා විතරක් නෙවෙයි මානසික පීඩනය වසර එකහමාරක් තුලදී ඇයව ඉතාමත්ම දරුණු තැනකට රැගෙන ගියා. අන්න ඒ ප්‍රතිඵල තමයි අද මේ වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ. මව පියා දෙදෙනාගේ ප්‍රශ්නවලට අවසානයේදී වන්දි ගෙවන්න සිදුවන්නේ පවුලේ ඉන්න පුංචි දරුවන්ගෙන්. මේක මේ ඉතාම මෑත මේ මාස කීපය තුළ දරුණු ලෙස අපිට අත්විඳින්න සිදුවෙලා තියෙනවා. මේ භයානක ආර්ථික බිඳ වැටීම, මේ දය භයානක තත්ත්වය පිළිබඳව අපේ රටේ අනිකුත් දේශපාලන පක්ෂ බලන්නේ මොන ආකාරයටද කියන එක පිළිබඳව අද අපිට සිතන්න වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න, බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා කාන්තාව, විවිධ ශේෂ්ත්‍රයේ ඉන්න කාන්තාව, කුලී වැඩ කරන, වත්තේ වැඩ කරන, වෛද්‍ය වෘත්තියේ ඉන්න, හෙද වෘත්තියේ ඉන්න, ගුරු වෘත්තියේ ඉන්න මේ සෑම කාන්තාවක්ම බිඳ වැටිච්ච රට නැවත ගොඩනගන්න අදිටන් කරගෙන කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා මේ රට බාර ගන්නකොට එතුමා රට බාර ගත්තේ දැල්වෙමින් ගිනි දැල්වෙමින් තිබිච්ච රටක්. කාන්තාව හැටියට අපිට කිසිම විටක තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපි දන්නේ මොනවද කරන්න කියලා. ආර්ථිකයේ බිඳ වැටිලා ස්වාමි පුරුෂයා ගෙදර, දරුවෝ ගෙදර, පාසල් යන්නේ නැහැ. මේ සියල්ල තුල අවසානයේදී කිව්වේ අපේ දරුවන්ට මන්ද පෝෂණය කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමා ජනාධිපති වගකීම් බාර ගන්නත් ඉස්සෙල්ලා දරුවන්ගේ මන්ද පෝෂණය වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි කියන එක කතා කරා. බලන්න, අපේ රටේ වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ඇඟලුම් ශේෂ්ත්‍රය, තේ කර්මාන්තය, අපනයන කර්මාන්තය, අත්කම් භාණ්ඩ මේ සියල්ලටම පණපවන්නේ අපේ රටේ කාන්තාව. අපේ රටේ කාන්තාව තමයි මේ රටට ඩොලර් විනිමය, විදේශ විනිමය උපයා දෙන්නේ. මේ ආදායම උපයන කාන්තාව අවුරුදු 50-55 වුණාම ගරු මහලේකම්තුමනි, අපිට රක්ෂණයක්වත් දෙන්නේ නැහැ. අපේ තාරුණ්‍යෙන් අපිට පණ තියෙන වෙලාවේ අපෙන් වැඩ අරගත්තම අවුරුදු 50ක් ගෙවුනට පස්සේ අපිට රක්ෂණයක්වත් නැහැ මෑණියනි. ඒ තත්ත්වෙට තමයි කාන්තාවපත් වෙන්නේ. මේක කියන්න ඉන්න එකම කෙනා තමයි
අපිට ඉන්නේ අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා. අපි එතුමාට කියනවා අද වැනි දවසක මෙතන වාඩි වෙලා ඉන්න සියලු ශේෂ්ත්‍රවල ඉන්න කාන්තාව සෑම ශේෂ්ත්‍රයක්ම නියෝජනය කරන කාන්තාව ඔබ සමග මේ රට ගොඩනගන්න අද බිඳවැටුණු රට ගොඩනැගීමට ස්ත්‍රී දායකත්වය ලබා දෙනවා කියලා අපි අද මේ කාන්තා දිනයේදී අපි පොරොන්දු වෙලා තියෙනවා. බලන්න අපේ රටේ හිටපු ජීවිතයට පණ පොවපු කාන්තාව දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සාගරිකා ගෝමස් මැතිනිය මහත්මිය, ග්ලැඩිස් ජයවර්ධන මැතිනිය. කවුද ග්ලැඩිස් ජයවර්ධන මැතිනිය කියන්නේ? ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිතුමිය. එදා ජනතා විමුක්ති පෙරමුණ කිව්වා ඉන්දියාවෙන් ගේන්න එපා බෙහෙත්. එතුමිය සභාපතිනිය හැටියට බය නැතුව අස්සම් කරා බෙහෙත් නැවක් ගේන්න කියලා. එතුමියට වෙඩි තියලා මරලා දැම්මා. සාගරිකා ගෝමස් මෙනවිය, ඇය මොනවද අපේ හදවතට පණ පොවන්න සින්දු කිව්වා? ඇයව මරා දමන්න මොනම හේතුවක් නිසාවත් වෙඩි උණ්ඩයක් තුවක්කුවක් පත්තු කරන්න පුළුවන්ද? ඇයව වැල්ලේ දූෂණය කරන්න පුළුවන්ද කියලා අපේ කාලේ අපිට දැනුණ ඒ වේදනාව අද මට ඉතාම හොඳට මතකෙට ආවා. මෙතන ඉන්න බොහෝ කාන්තාව මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ස්ත්‍රී දූෂණ, ස්ත්‍රීන්ට වෙන අගහිංගකම් අඩුපාඩුකම්, මේ සියල්ල ගැන අපි කතා කරනකොට මේ වලට පණ පොවන්න පුළුවන් වෙන්නේ, මෙතනින් අපිව නිදහස් කරන්න පුළුවන් වෙන්නේ විදේශ විනිමය හොයලා අපේ රටට එවන කාන්තාවව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගන්න ඒ 225ටයි ඒ 225 අපි වෙනුවෙන් කටයුතු කරනවාද කියලා අපිට සිතන්න වෙනවා. 2021 22 වෙනකොට 2020 අගභාගයේ මැද පෙරදිගෙන් ඇහුණු අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්